පක්ෂයක් විදිහට හැමදාම් ප්‍රකාශයට පත් කරා මේ 20යි 24 වර්ෂය මැතිවරණ වර්ෂයක් කියලා. ඉතින් ඒ නිසා අපි අනිත් පක්ෂ සියල්ලම පැත්තක ඉන්න වෙලාවේ පොජන පෙරමුණ වැටිලා 10 දෙනෙක් එකතු කරගන්න බෑ කියලා කියපු යුගයේ අපි නැවතවත අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තමයි ප්‍රහාරයට ලක් වෙලා මරමුවට පත් වුනේ. අපේ පාක්ෂිකින්ට තමයි බේරවැවේ පීනන්න සිදු වුනේ. අපේ පාක්ෂිකින්ට තමයි හිරේ ඉන්න සිදු වුනේ. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තමයි ගෙවල් ගිනි තිව්වේ. අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු සහ සභාපති නගරාධිපතිවරුන්ගේ ගෙවල් වලට තමයි ගැහුවේ. අපේ නගරාධිපතිවරුන්ටයි ප්‍රාදේශ සභා සභාපතිවරුන්ටයි තමයි හයිවේකේදී බස්සල ගැහුවේ. ඒ සියල්ලම වෙලත් අපි දැනගත්ත 20/24 මැතිවරණ වර්ෂයක් කියලා අපි ප්‍රජාතන්ත්‍රවාදයේ අගේන පක්ෂයක් විදිහට ලාල්කාන්තගේ අධිකරණ බලය ගමට ලබා දීලා ගම තුල මිනි මරණ පක්ෂයක් නෙමෙයි අපි. අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන පක්ෂයක් විදිහට අපි හැම වෙලාවෙම සූදානම් වුණා 20/24 මැතිවරණ වර්ෂයක් කියන දේ හිතේ තියාගෙන අපේ පක්ෂයේ මහලේකම්තුමා, අපේ පක්ෂයේ නිර්මාතෘ බෙසිල් රාජපක්ෂ මැතිතුමා, පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු කණ්ඩායම මේ මැතිවරණයක් ඒවි කියලා 20/24 සූදානම කොතෙක්ද කියලා කියනවනම් පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නිර්මාතෘතුමා ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් වෙලා තරුණ නායකයෙක් වෙන නාමල් රාජපක්ෂ මැතිතුමාට පක්ෂයේ ජාතික සංවිධායකකම දුන්නෙත් මේ පක්ෂ යාන්ත්‍රණය හදාගෙන ගමක් ගමක් පාසා ගිහිල්ලා 20/24 මැතිවරණ වර්ෂයට සූදානම් වෙන්න ඕන නිසා. ඒතොර එහෙම සූදානම් වුණු අපි 50/100/150 එකතු කරලා රැස්වීම් තියලා ඊට පස්සේ ආසන බල මණ්ඩල තියලා දිස්ත්‍රික් බල මණ්ඩල තියලා මැයි පෙළපාලිය වෙනකොට ලක්ෂයකට අධික සේනාවක් කොළඹට ගෙනල්ලා ශ්‍රී ලංකා පොජන පෙරමුණේ ශක්තිය, මහජනතාවගේ ශක්තිය, පාක්ෂිකයාගේ ශක්තිය පෙන්නපු පක්ෂයක් අපි. ඉතින් එහෙම පක්ෂයක් විදිහට අපි නැවත වතාව බල මණ්ඩල ටික පටන් අරගෙන තියෙනවා. අපි අනුරාධපුරින් ඒ ආසන බල මණ්ඩල පටන් ගත්තා. කැකිරා අපි අනුරාධපුරේ තලාවෙන් අපි පටන් ගත්ත ආසන බල මණ්ඩල. ඒ බල මණ්ඩලේ මං හිතන ඇත්තේ විශාල ඉතිහාසයේ බල මණ්ඩලයකට ආපු නැති පක්ෂයක බල මණ්ඩලයක වාර්තා කරපු වැඩිම පාක්ෂිකයන් සංඛ්‍යාව වාර්තා කරපු රැස්වීම බවට පත් වුණේ අපේ බල මණ්ඩල රැස්වීම. අනුරු කුමාර දිසානායක මහත්තයාගේ සහ අපේ හරිණි අමරසූරියගේ NPP එකයි JVP එකයි දෙකම එකතු වුණත් ආසන බල මණ්ඩලයකට ඔච්චර සෙනඟ ගේන්න බෑ. දිස්ත්‍රික් බල මණ්ඩලයකට ගේන්නෙත් අවට දින දිස්ත්‍රික්කවල කණ්ඩායම බස් වලින් එකතු කරලා ගෙනල්ලා තමයි යන්තම් 5000ක් පුරවගන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ බල මණ්ඩල අගෝස්තු මාසේ පළවෙනිද වෙනකොට තවත් බල මණ්ඩල 60කට ආසන්න ප්‍රමාණයක් සංවිධාන කටයුතු කරලා ඉවරයි. දැන් අපි මේ සෙනසුරාදා දෙහෙට පළවෙනිද, අනිද්දා දෙවෙනිදත් අපි එක බල මණ්ඩලයක් තියෙනවා. ඊළඟ සතියේ සෙනසුරාදා එක දවසට බල මණ්ඩල අපිට තියන්න දැන් දින වෙන් කිරීමේ ගැටලුවක් ඇවිල්ලා, වෙලාව වෙන් කිරීමේ ගැටලුවක් ඇවිල්ලා දවසකට බල මණ්ඩල 3ක් තියන්න සිදු වෙලා තියෙනවා අපිට. ඉතින් ඒ ආකාරයට බල මණ්ඩල ටිකක් තියලා අපි මැතිවරණ සූදානම් වෙනකොට කවුරු හරි කියනෝ නම් ශ්‍රී ලංකා පොජන පෙරමුණ මැතිවරණට බයයි කියලා, ඒක තමයි මං හිතන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ලොකුම විහිළුව. දැන් මොකද්ද මේ මැතිවරණ කල් දෙමීම ගැන සඳහන් ආවේ? කවුද මේ ගැන කතා කරන්නේ? ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මීට පෙර නියෝජනය කරපු එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වන පාලිත රංග බණ්ඩාර තමයි මේ මැතිවරණ කල් දැමීම සම්බන්ධව කතා කරේ. ඒක අපිට කොහොමද අදාළ වෙන්නේ? පාලිත රංග බණ්ඩාර එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාට මයික් ටිකක් තියුවම ඡන්දයක් තියෙනවා කියන්නත් පුළුවන්, ඡන්දයක් තියන්නේ නැහැ කියන්නත් පුළුවන්. ඒක ඒගොල්ලොන්ගේ අයිතිය. අනිත් එක සමහර විට රංගේ බණ්ඩාර ලේකම්තුමාලා බලන මැති අවුරුදු දෙකක් මැතිවරණේ කල් දාගෙන මහින්ද රාජපක්ෂ කවුද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව තව අවුරුදු දෙකක් ජනාධිපති පුටුවේ වාඩි කරවල එක්සත් ජාතික පක්ෂයේ තියෙන වැඩපිළිවෙලත් හදාගෙන එහෙම පොඩි බලාපොරොත්තුවක් එතුමල්ල සතු ඇති. මොකද කවදාවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ඡන්ද බලයකින් ඔය එක්සත් ජාතික පක්ෂ කිසිම නායකයෙකුට ජනාධිපති කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අපි තමයි 134ක් පාවිච්චි කළ ශ්‍රී ලංකා පොජන පෙරමුණ විදියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ඔය ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වේ. ඒ වාඩි කෙරෙව්වේ ඒ වෙලාවේ තිබුණු ශ්‍රී ලංකා භූමිය හටගෙන තිබුණු ප්‍රධාන ප්‍රශ්න කීපයක් නිසා. දැන් ඔය ඒ අල්ලගත්ත මාතෘකාවට මම දැක්කා NPP එකේ නායක කුලප් වෙලා කතා කරනවා දැක්කා, සජබේ කට්ටිය කුලප් වෙලා කතා කරනවා දැක්කා, සිවිල් සංවිධාන කුලප් වෙලා කතා කරනවා දැක්කා, විමල් වීරවංශ මෙතුමාවගේ 10 දෙනෙක් එකතු කරගන්න බැරි කණ්ඩායම් එකතු වෙලා ඉන්න තැන්වල ඒ කණ්ඩායම් අද මාධ්‍යට කියන දෙයක් නැති වෙනකොට අද වොයිස් කට් එකක් දෙන්න මාධ්‍යයක් කරගෙන තිබුණා මේක. ඒ වොයිස් කට් එක දෙනකොට අපි දැක්කා බෙසිල් රාජපක්ෂ මැතිතුමාට අනුවර්තන නාම කියලා නැවත නැවත අවලාද කරන්න අරගෙන තියෙනවා, මේක අවස්ථාවක් කරගෙන තියෙනවා. එනිසා මං ඉතා පැහැදිලි වක්කීමෙන් කියනවා මැතිවරණ කල් දානවට ශ්‍රී ලංකා පොජන පෙරමුණ එකඟ නැහැ. මේක මම කියන කතාවක් නෙමෙයි,
අපේ පක්ෂේ නායක බෙසිල් රාජපක්ෂ මැතිතුමා, අපේ පක්ෂේ නිර්මාතෘ අපේ පක්ෂේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා, අපේ පක්ෂේ නිර්මාතෘ බෙසිල් රාජපක්ෂ මැතිතුමා, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමා, පක්ෂේ මහලේකම් මැතිතුළු සියලුම කණ්ඩායම් ඉන්න තැනක සාකච්ඡා වෙච්ච කාරණාවක් නිසා කියන්නේ මැතිවරණ කල් දානවට කිසියම් මේ කැමැත්තක් නෑ අපේ පක්ෂේ නායකින්. ඒ නිසා අපි බොහොම පැහැදිලිව අධිකාර ජනාධිපතිතුමාට මතක් කරනවා, ඔබතුමාව පත් කරේ අපි, ඔබතුමාව අපි පත් කරේ මේ ශ්‍රී ලංකා භූමිභාගයේ ආර්ථික සමාජීය දේශපාලන එවකට තිබුණු ප්‍රශ්නයක් නිසා. ඒ ප්‍රශ්නේ සමතේට පත් කරලා ඒ ස්ථාවරත්වය ඇති කිරීමේ වගකීම ඔබතුමා දරාවි කියන විශ්වාසය තුළ තමයි පොජන පෙරමුණ අපි ඔබතුමාට සහයෝගය ලබා දුන්නේ. ඔබතුමාට අපි බලය දීලා නැහැ මැතිවරණ කල් දාන්න, ඔබතුමාට අපි බලය දීලා නැහැ ජනාධිපතිවරණය කල් දාන්න. ඒ නිසා අපි ඔබතුමාගෙන් බොහොම පැහැදිලි අපිපත් කරපු ජනාධිපතිවරයා විදියට අපි ඔබතුමාගෙන් බොහොම පැහැදිලි ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට හෙටද මැතිවරණයක් දෙන්නේ. ඒක පාර්ලිමේන්තු මැතිවරණයද ඒක ජනාධිපති මැතිවරණයද දෙන්න අපිට මැතිවරණ අපි බලාගෙන ඉන්නේ මැතිවරණය දෙනකන්. අපි බය නැහැ මැතිවරණ වලට. අපි ඒ වගේම මතක් කරනවා මොන මැතිවරණේ දුන්නත් ජනාධිපති මැතිවරණේ දුන්නොතින් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා තමයි නියත වශයෙන්ම නැවත මේ මහ පොළොවේ ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ කියන කාරණාවත් අපි විශේෂයෙන් මතක්. ලාල්කාන්ත සහෝදරයා මන් දැක්ක දැන් දවස් 3කට කලින් අහපව් එළියට බැහැලි වෙරලා එතුමාගේ කතාව කියනවා ගමට අධිකරණ බලය ලබා දෙනවයි කියලා. මට ඇත්තටම මේ රටේ ඉන්න තරුණ ආදරණීය සහෝදරවරුන්ට දූ දරුවන්ට මතක් කරන්න තියෙන්නේ මේ බලය දෙනවයි කියන එකේ අර්ථය අපි නම් මේ මහ පොළොවේ මේ සියසින් දැක්ක අධිකරණ බලය ගමට දුන්නා ජනතා විමුක්ති පෙරමුණේ එදා 88 89 ගැන හැම වෙලාවෙම කියනව නෙමෙයි. ඒ කාලේ තම නීතිය අතට අරගෙන නීතිය භාවිතා කරපු විදිය අපි දැක්කා. මිනී මරපු ඉතිහාසය අපි දැක්කා. ඒ මිනී මරුම් ගැන ඔබ තරුණ තරුණියන්ට හැමදාම කිව්වේ අපි විතරයි. එහෙම කියනකොට ඔබ හිනා වුණා. Facebook එකේ අපිට අවලාද කරා. හැබැයි මේ පළවෙනි වතාවට ජනතා විමුක්ති පෙරමුණ මිනී මරුවා කියලා අර හිරු නාලිකාවේ බලය වැඩසටහනේ තමයි ඉස්සෙල්ලම පිළිගත්තේ. හිරු බලය තමයි ලෝකෙට ඉස්සෙල්ල පෙන්නුවේ ජනතා විමුක්ති පෙරමුණ මිනී මරුවා කියලා පිළිගත්තා කියන කාරණාව. හිරු බලය තමයි පළවෙනි වතාවට ලෝකෙටම පෙන්නුවේ. ඒ පිළිගත්තනේ. අපි තමයි මිනී මරුවේ. ඒ මරුවේ ස්ත්‍රී දූෂකයෝ සහ මංගොල්ලකාරයෝ කියලා අනුවර්තන නාමයන් දීලා තමයි පිළිගත්තේ. මේක ටිකක් බැරෑරුම්. මේක ඊළඟට තවත් රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ලා අනුරු කුමාර දිසානායක මහත්මයාගෙන් ඒ ප්‍රශ්න විචාරණ පුජ්‍යලේ අහනවා. අධිකරණ බලය ගමට දෙනවා කියන එකේ අර්ථය මොකද්ද? එතකොට අනුරු කුමාර දිසානායක මහත්මයා වෙන්ද වගේම ලපේ පුම්බල කට උල් කරලා කියනවා නෑ මේක මම හිතන්නේ අර ගමේ මොකද්ද ඒකට කියන සමත මණ්ඩලවලට දීපු බලය තමයි මේ අපි දෙන්න හදන්නේ කියලා. ඊට පස්සේ නැවත නිවේදකය කියන නෑ සමත මණ්ඩල ගැන අපි දන්නවා. සමත මණ්ඩල වලට දෙන එකක් නෙමෙයි මේ. නීතිය දෙනවා, නීතිය පසදලීමේ බලය දෙනවා. එතකොට මේ නීතිය සමත මණ්ඩලයට එහා ගියපු නීතියක් ගමේ තරුණ තරුණියන්ට දෙන එකක් ගැන කියන්නේ කියලා. එතකොට මොකද අනු කුමාර සානායක මහත්තයා කිව්වේ? නෑ ඒ වෙලාවේ එතුමාගේ හිතේ තිබුණු අර්ථය නොවේයි එළියට ආවේ කියලා කියන එක මාර කතාවක් නේ. කියන්නේ අනුරු කුමාර සානායක මහත්තයා සහ ඔවුන්ගේ කණ්ඩායම් කතා කරනකොට මාධ්‍යට කතා කරනකොට එයාලගේ හිතේ තියෙන දේවලුත් අපි හිතා ගන්න ඕනේ. ඉතින් එහෙමද මේගොල්ලෝ දේශපාලනය කරන්න කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. අනුරු කුමාර දිසානායක මහත්තයා පිළිගත්ත ලාල්කාන්ත කිව්වේ අධිකරණ බලය ගමට දෙනවා, පොලිසිය පැත්තකින් තියෙනවා, හමුදාව පැත්තකින් තියෙනවා, දිනපු ගමන් පොලු ටික අතට ගනින් අරගෙන මේ ගමේ ඉන්න ව්‍යාපාරික ඥානයේ දින ව්‍යාපාරිකයට ගහපන් මරපන්. ඒකේ දින වී ටික, රත්තරම් බඩු ටික, බාණ්ඩ ටික මංකොල්ල කපන් තමන්ගේ පක්ෂ කාර්යාලයට අරගෙන වරෙන්. ඊළඟ මහා පරිමාණ කම්පැනි වලට ගිහිල්ලා ගහපන් මරපන් කුඩු කරපන්, ඒකේ වෘත්තීය සමිති ටික අල්ලගනින් ඒක විනාශ කරපන් කියලා තමයි කිව්වේ. සීටීබී එකේ ඵලයන් බස් ටික ගිනි තියපන්, සෙඩ් එක ගිනි තියපන්, ඊළඟට ප්‍රතිවිරුද්ධ මතයක් දන්න පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයාට ගෙදරට යන්න ගහන්න මරන්න කුඩු කරන්න. ප්‍රාදේශ සභාවේ ඉන්න ශාඛා සමිතියේ පොදු ජන පෙරමුණේ සභාපතිවරයාගේ ගෙදරට යන්න දැන් ප්‍රශ්න තියෙනවා ඔබට. එහෙමනේ කිව්වේ. ගම් තුල ප්‍රශ්න තියෙනවා. ඒ සමහර ප්‍රශ්න අධිකරණයට ගේන්න බෑ. අධිකරණයට ගෙනල්ලා ඒ ප්‍රශ්න විසඳනකොට කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපිට එච්චර කාලයක් නෑ. ඒ නිසා අපි මේ බලය ලැබෙන්නේ බලය පාවිච්චි කරන්න. ඒ බලය අපි පාවිච්චි කරනවා සේම ගමේ ඒ නීතිය තරුණ තරුණියන්ට ලබා දෙන එක පාවිච්චි කරන්න ඕන. ඒ ලාල්කාන්ත එහෙම කියනකොට මතක් වෙන්නේ පාර්ලිමේන්තු ඉස්සරහට වෙලා කෙලිම කිව්වේ එන්න ගිනි තියන්න
පාර්ලිමේන්තු ගිනි දෙන අපිත් එක්ක එකතු වෙන්න. ඊළඟට එදා මේ නවෙන්ද මොකද්ද කිව්වේ? දැන් අපේ බලය ක්‍රියාත්මකයි. දැන් අපේ ගමේ බලය ක්‍රියාත්මකයි. අපිට තියෙන යාන්ත්‍රණය අනුව අපි අනුරාධපුරයට, පොළොන්නරුවට, අම්පාරට, හම්බන්තොටට, මාතරට, ගාල්ලට අපේ පණිවිඩය අපි දීලා ඉවරයි. දැන් ඒගොල්ලෝ ක්‍රියාත්මකයි. දැන් මෙහින් යන අයට ඒ අවශ්‍ය පහසුකම් දෙන්න ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. දැන් රාජ්‍ය ආයතනවල වැඩ කරන අපේ වෘත්තීය සමිති නායකින්ට මම මෙතනින්ද කියලා දුරකථනයෙන් කතා කරා. දැන් ඔබ ක්‍රියාත්මක වෙන්න කියලා කිව්වා. දැන් ඒගොල්ලෝ ගෝල් ෆේස් පිටියේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. කොහොමද ක්‍රියාත්මක වුණේ ඒගොල්ලෝ? නිකන් ක්‍රියාත්මක වුණාද? කඩු පොළු කිනිසි අරගෙන ඇවිල්ලා, පන්දම් අරගෙන ඇවිල්ලා, පෙට්‍රල් බෝම්බ අරගෙන ඇවිල්ලා, එදා අර බලය ලාල්කාන්ත කිව්ව බලය නිල නොලච්චි දිහට ගමට දුන්නම ගමේ තරුණ තරුණියන් කොහොමද ක්‍රියාත්මක වුණේ? BMW එකක් දකින්න බෑ, බෙන්ස් එකක් දකින්න බෑ, සාමාන්‍ය මිල මුදලක් තියෙන පුජ්‍යලේ දකින්න නෑ. ඉතින් ඒ නිසා ඒ අය එකතු කරගෙන ඒ ගත්ත බලය නැවත වතාවක් ගමට ලබා දීලා, අධිකරණ බලය ගමට ලබා දීලා මේ කරන්න හදන දේ පිළිබඳව තරුණ තරුණියන් විදිහට මේ රටේ මීට වඩා හිතන්න කියන කාරණාවත් මතක් කරන ගමන්. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.